හරි අපි කතා කරපු දේ ලීවර වර්ග ගැන. ඒකෝ දැන් ලීවර වර්ග පුතේ ඔය අපි කතා කරන් ලීවර එක තියනවා කියලා මෙන්න මේ ටික දරය බාරය ඊළඟට ආයාසය හරිද ඔන්න ඔය පිහිටන විද්‍ය අනුව හරිද ඒක මැදින් පිහිටන විද්‍ය අනුව හරිද ලීවර වර්ග තුනක් හඳුනා ගන්නවා. ඉතින් අපි ඒවට කියනවා පුතේ පළමු වර්ගයේ ලීවර දෙවන වර්ගයේ ලීවර සහ තෙවන වර්ගයේ ලීවර කියලා. හරිද? ඉතින් ලීවර එතකොට අපිට එහෙම කතා කරන්න පුළුවන් උදාහරණ ඒක නිසා මම කලින් උදාහරණ කතා කරේ නැහැ. හරිද? එතකොට දැන් දරය මැද පිහිටනවා නම් අපි ඒ වගේවට කියනවා පුතේ මොනවද පළමු වර්ගයේ ලීවර කියලා. දරය මැද පිහිටනවා නම්. හොඳ. එතකොට ඊළඟට බාරය මැද පිහිටනවා නම් අපි ඒ වගේවට කියනවා දෙවන වර්ගයේ ලීවර කියලා. ඊළඟට ආයාසය මැද පිහිටනවා නම් ඒ වගේවට කියනවා මොනවද තෙවන වර්ගයේ ලීවර කියලා. හරිද? එහෙම ලීවර වර්ග බෙදෙනවා. අපි ඉතින් ඕක ලීවර වර්ගය සහ ඒවට අදාළ විදියට මොකක්ද උදාහරණ තියා මතක තියා ගන්නත් ඕන. සමහරවිට ඔය කෙටි ප්‍රශ්න වලදී අහනවා තෙවන වර්ගයේ ලීවරයක් වන්නේ කුමක්ද කියලා. ඉතින් අපි එතකොට මතක තියා ගන්න මොකද්ද මේක තෙවන වර්ග මොන වර්ගයේ ලීවරයක්ද කියන එක හොයා ගන්න. නේ? ඉතින් අපි බලමු දැන් උදාහරණයක් ගන්න පළවෙනි මොකද්ද වෙන්නේ? දැන් දරය මැද පිටන යනේ පළමු වර්ගයේ මෙන්න මෙහෙම එක සීසෝවා. මේක වැඩක් නම් කරගන්න නැහැ. නමුත් සීසෝවාකින් වැඩක් කරගන්න පුළුවන් ඕන. නේ? දැන් දරය තමයි පුතේ මෙතන තියෙන්නේ නේ. දැන් බාරයයි ආයාසය නම් මාරු වෙන්න පුළුවන් නේ. දැන් සාමාන්‍යයෙන් බර අඩු එක්කෙනා තමයි මේ බාරය වෙන්නේ. මේ බර වැඩි එක්කෙනා ආයාසය නේ. මෙයා උඩ යනවා නම් මේ පැත්ත බර වැඩි එක්කෙනා මේ පැත්තෙන් ගත්තොත් ආයාසය පල්ලෙහාට එනවා. මේක කොහොම වුණත් කමක් නැහැ. දැන් මෙහෙම ගන්න පුළුවන් මේ පැත්තට බාරය මෙතන දරය මෙතන ආයාසය මැදින් කැරකෙනේව දැන් අර අපි කතා කරපු මේක එතකොට මේක මොන જાතිය ලීවරයක්ද මේක මොන වර්ගය පළමු වර්ගයේ ඔව් පළමු වර්ගයයි දරය තියෙන මෙතනනේ දරය මෙතන තියෙන හින්දා අපි කියන පුතේ ඒක පළමු වර්ගයේ ලීවරයක් එතකොට දැන් සීසෝව ඔයිට අමතරව තියෙන පුතේ කතුර सिंगले පළමු වර්ගයේ ලීවර විදියට කතා කරන්න පුළුවන්. හරිද? අපි ඒක ටිකක් කතා කරගෙන යමු මේ ලියා ගන්න පුතේ ලීවර වර්ග කියලා මාතෘකාව ලීවර වර්ග एक अर्थ मेहमल यानपुते लीवर वर्ग ලීවරයක බාරය දරය හා ආයාසය බාරය දරය හා ආයාසය පිහිටන ස්ථානය අනුව පිහිටන ස්ථානය අනුව
දීවරයක භාරය දරය ආයාසය පිහිටන ස්ථානය අනුව ඒවා ප්‍රධාන වර්ග තුනකට බෙදනු ලැබේ ප්‍රධාන වර්ග තුනකට බෙදනු ලැබේ एक पुत्र एक देखा तो ना केला दाल ले आना पालम वर्गीय लीवर देवन वर्गीय लीवर तेवन वर्गीय लीवर केल पालम वर्गीय लीवर देवन वर्गीय लीवर तेवन वर्गीय लीवर प्रधान वर्ग तो ना कटा बेदनु ले भी एक देखा तो ना केला दाल ले आना पालम वर्गीय लीवर देवन वर्गीय लीवर सहा තේවන වර්ගයේ ලීවර පළමු වර්ගයේ ලීවර දෙවන වර්ගයේ ලීවර තේවන වර්ගයේ ලීවර එහෙම ලියාගෙන මෙහෙම ලියන්න ලීවරයක භාරය හා ආයාසය අතර භාරය හා ආයාසය අතර දරය පිහිටන විට භාරය හා ආයාසය අතර දරය පිහිටන විට එම ලීවර පළමු වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි පිහිටන විට එම ලීවර පළමු වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි ඊට පස්සේ පුතේ මේක ඇඳගලා මේ උදාහරණ ටික ලියාගන්න
උදාහරණ වලට මොකක්ද දීලා තියෙන්නේ සීසෝව පොදු අඬුව පුතේ කතර අඬුව කියන එකම තමයි පොදු අඬුව කතුර हरे नहीं इधर हाँ हरे यारे पुत्र यारे पहाड़ पनास पहाड़ चलाओ की वाला करो हर नेद मैं पुते मेके बार मेदी हर मेके मेद तमें आयास किसी कोई दिनवा दारे अंदर मैदा टाइम नहीं बाहर है मैं क्या बाहर है मैं क्या मुकाद्दे आ या से अर्थ मेहे मैं भी ला एक याने दारे या बाहर या तत्तर सॉरी दारे या ताया से या तत्तर टा बाहर या वहाँ म अपने ये वाके ये वाटा किया ना मनवाद्दे देवना वार्गी लीवर මේවට උදාහරණ තමයි දැන් මෙහෙම විදිහට ගන්න පුළුවන් wheel barrow නේද wheel barrow කියලා ඕගොල්ලෝ මතකද ගිරය ගිරයක් දැකලා තියෙනවද ඈ ගිරයක් කියන පුතේ පුවක් කපන දෙහි කපන්නත් යනවා දෙහි කපනකොට තමයි කට්ටිය හොයන්නේ මෙන්න මෙහෙම එක मैके मेतन तमायती है ना बुआगे देवन वर्गी वर की आयासेहा दारयातर बारय पिहिटन लीवर आयासेहा दारयातर बारय पिहिटन लीवर देवन वर्गी लीवर पिहितना लीवर देवन वर्गी लीवर लेस हांदुनवा इट पास मेके अंदगे मेडिकल आगा
मित्र तमाय बाहर मित्र दार कैरकिन तुंगण वर्गीय उदाहरण लिया गया ना एक मिनट अरे नहीं पुते इला लिया गान मातृका तेवन वर्गीय लीवर इला दैन तेवन वर्गीय लीवर में कोहोम देट नो ने अनी लिया गान ना पुलवान ने कोहोम देट नो ने देन महानुकुदेवल मेतन तमे आयास योदी मैंने मेतन तम दर मेतन तमे कैरके අපි කියනවා මේකට මෙතන මේක දැහි අඬුව කියලා කියන ඒ වගේ එක අර තව ඕගොල්ලෝ අර ඇඳුම් මහන දනක් දන්නවනේ අර ඒවත් පීසරේ කියලා එකක් තියෙනවා කපලා මේ කෑරි කෑරි කපන්න එදී එහෙම නැත්නම් අර නූල් ගලවන්න හරිද ඒ වගේ ඒවා මේක දැහි අඬුව කියලා ඒ වගේ ඒවා ඉදල කොස්ස බිලිපිත්ත දැන් කොස්සක් අල්ලන් එන්නේ ඉදලක් අල්ලනකොට මෙතනින් උඩින් එක අතකින් අල්ලගෙන පුතේ මේ අතින් තමයි මෙහෙන් තමයි බලය යොදන්නේ මේ පැත්තට හරි ඕන පැත්තට යන්න හරිද බිලිපිත්තත් ඒ වගේ ඔයාලා පොතේ තියෙන එක බිලිපිත්තේ මෙතනින් අල්ලගෙන මේ අතින් තමයි පුතේ උඩ උස්සන්නේ හරිද ඒතර මැද තමයි ආයාසය තියෙන්නේ හොඳ ඒ වගේ අපිට ගන්න පුළුවන් හරිද ඒකල යන පුතේ තෙවන වර්ගයේ ලීවර කියලා තෙවන වර්ගයේ ලීවර කියලා ලියලා ලියන්න ලීවරයක තමම ලිවේ ධාරය හා භාරය අතර ධාරය හා භාරය අතර ආයාසය පිහිටන ලීවර තෙවන ලීවර වර්ගය හරි හරි පුතේ ඔව් කමන්නේ මේමත් දැන් ලියන්න අනිත් එක කමන්නේ වැරදි නෑ දීවරයක බාරය හා දරය අතර බාරය හා දරය අතර ආයාසය පිහිටන විට
භාරය හා දරය අතර ආයාසය පිහිටන විට එම ලීවර තෙවන වර්ගයේ ලීවර ලෙස හඳුන්වනවා. එම ලීවර තෙවන වර්ගයේ ලීවර ලෙස හඳුන්වයි. පුතේ මෙතනින් තමයි ආයාසය යොදන්නේ. මෙතන තමයි දරය. මෙතන තියෙන්න පුළුවන් භාරය. නේමයක් ඇඳග ඇඳගෙන උදාහරණ විදියට ඉදල මැදටයි ආයාස එන්න හරිද පුතේ? හරි සර්. ඔව්. අපි ඊළඟට යම් පුතේ ඔය ලීවර ගැන කතා කරමු. ඔව්. අවිෂා. අන්තිමට තියෙනවා පුතේ සර්. දැහි අඬුව. දැහි අඬුව. හරි සර්, thank you sir. හරිදේ, අපි ඊළඟට යමු ලියාගන්න මාතෘකාව අංක දෙක නේද? ලීවර පළවෙනි එක තමයි ගොඩාක් කතා කරේ. ආනත තල හරිද? ආනත තලයක් කියන්නේ ඇල කරපු තලයක් පුතේ. මේක ඉතින් වැඩ පහසු කරගන්න අපිට එක එක විදිහට යොදා ගන්න පුළුවන්. හරිද? දැන් උදාහරණයක් විදියට ලොරියට දැන් අපි තමයි බැරල් එකක් තියෙනවා. උස්සලා තියන්න අමාරුයි. අපිට පුළුවන් දොරක් වගේ එකක් ඒකට තියලා අර දොර දිගේ ඒක තල්ලු කරගෙන යන්න. දැන් අපි හිතමු ඔන්න මෙහෙම තියෙනවා මේ උස. දැන් අපිට මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ වගේ බැරලයක් තියෙනවා කියලා හිතන්න. දැන් මේක උස්සලා ගිහින් මෙතනින් තියන්න. හරිද? මේක අමාරු හින්දා අපිට පුළුවන් මෙන්න මේ වගේ වැඩක් කරන්න. හොයාගන්න ලෑල්ලක්. මොකද දොරක් කියලා හිතන්න. අර මේක මෙහෙම තල්ලු කරගෙන එනවා මෙතන. නේ? එතකොට මේකට වඩා දුර වැඩි. හැබැයි අපි යොදන්න ඕන බලය පුතේ අඩුයි. දැන් මේ මේ ලෑල්ල දුර වැඩි කියලා ඕක තේරෙනවනේ. මෙතන මෙතෙන්ට ගත්තාම මේක උස්සලා තියන්න බැරි නිසා අපි මොකද කරන්නේ? මේක දිගේ තල්ලු කරගෙන එනවා. ඉතින් ওই වගේක් තමයි පුතේ ආනත් තලයක් කියලා කියන්නේ. ඉතින් ආනත් තල අපිට දකින්න ලැබෙන ඕන තරම් දැන් වල. ඒ දැන් අපිටම ගෙදර උඩ තට්ටුවට යන්න පඩි පෙළක් පුතේ ආනත් තලය. දැන් උඩ පැනලා යන්න බෑනේ අපිට. නේ? පඩි පෙළ මෙහෙම ගත්තොත් සම්පූර්ණ විදියට දැන්
පොඩි එකක් විතරක් නෑ එක පඩියක් නෙමෙයි මෙහෙම ගත්තොත් මේක පොදුවේ ගත්තොත් මේ මේකම මොකද්ද ආනත තලය ඉතින් අර ස්ක්‍රූප් ඇණය නේ ඇණය කරකවනකොට ඒකේ පුතේ ආනත තලයක් තමයි තියෙන්නේ දිගහැරලා ගත්තොත් අපිට ඒක පේනවා ආනත තලයක් කියලා ඉතින් ඒ වගේම කූඤ්ඤ ඉනිමග කූඤ්ඤ දරපලන්න පාවිච්චි කරන කූඤ්ඤ ඒ වගේවා හරිද ඊට පස්සේ ඉනිමග හරිද ඉනිමග කෙලින් තියලා යන්නේ නැහැ නේද ඇලකල්ලනේ තියලා යන්නේ නේ ආ තව අපි අර ලැඩර් කියලා කියන්නේ ඔය පාවිච්චි කරන උස උඩ වැඩ කරන කට්ටිය ඒවා එකතු ආනත්තරයක් විදිහට ගන්න පුළුවන් ඉතින් ওই වගේ ආනත්තර දිනදී පුතේ අපිට අර කලින් කතා කරපු මොනවද යන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතය ඊට අමතරව කාර්යක්ෂමතාව යන්ත්‍ර වාසියයි ප්‍රවේග අනුපාතය කාර්යක්ෂමතාවයි මේ කියන ඔක්කොම මේ ආනත්තර වලටත් යොදා ගන්න පුළුවන් ඉතින් අපි බලමු මේ කොහොමද කියලා හරිද ඔව් ලියන දෙනවා ලියා ගන්න පුතේ ආනත්තර යරතේ ලියන්න යම් වස්තුවක් ඉහළට ගෙන යාමේදී ඉහළට ගෙන යාමේදී එය පහසුවෙන් සිදු කර ගැනීමට එය පහසුවෙන් සිදු කර ගැනීමට බොහෝ අවස්ථා යම් වස්තුවක් ඉහළට ගෙන යාමට යම් වස්තුවක් ඉහළට ගෙන යාමේදී යම් වස්තුවක් ඉහළට ගෙන යාමේදී එය පහසුවෙන් සිදු කිරීමට එය පහසුවෙන් සිදු කිරීමට බොහෝ අවස්ථාවලදී ආනත තල යොදා ගනි ආනත තල යොදා ගනි අද බැබුද තවත් දෙයක් තියෙනවා යොදා ගනි අර්ධ තවත් දෙයක් තියෙනවා පුතේ දැන් මේ ආනත තලයේ අපිට වැඩේ පහසු වෙන්නේ පුතේ මෙහෙම තිබුණොත්ද මෙහෙම තිබුණොත් ඔන්න මං A කියනවා B කියනවා A ද B ද ලේසි A ඕ A ඕ ඇයි A ලේසි ඒක ආනත තලය කියන්නේ ආනත වේදනක වැඩි ඕ ආනත වැඩි වුණාම අපි යොදන්න ඕන බලය පුතේ අඩු වෙනවා ආනත බව වැඩි වෙන්න වැඩි වෙන්න ආනත බව වැඩි වෙන්න වැඩි වෙන්න යොදන්න ඕන බලය වැඩි ආනත බව අඩු වෙන යොදන්න ඕන බලය අඩු වෙනවා ඒක නිසා පුළුවන් තමයි හැබැයි ඉතින් ගොඩක් දුර අරන් යන්න වෙනවා එතකොට ආනත බව අඩු වුණා කියන්නේ ගොඩක් දුර ගෙනියන්න වෙනවා ඒ වුණත් මේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන් හරිද ඒකත් අපි ලියාගමු ආනත් තලයක දැන් ලියාගන්න ඕනේ ඔව් අලුත් රුලකින් ලියන්න පුතේ ආනත් තලයක ආනතිය අඩුවන තරමට ආනතිය අඩුවන තරමට යෙදිය යුතු ආයාසයද අඩුවේ අඩුවන තරමට යෙදිය යුතු ආයාසයද අඩුවේ හරි සර් හරිද
ඊට පස්සේ ලියන්න පුතේ අපි අනිත් ටික ලබන සතියේ කතා කරමු දැන් ලියන්න එදිනදා ජීවිතයේදී ආනත්තල යෙදෙන අවස්ථා කියලා එක් පොතේ තියෙනවා මොකද්ද එදිනදා ජීවිතයේදී ආනත්තල යෙදෙන අවස්ථා एक पलवनी के लिए आगे पुते पड़पेल पड़पेल इनकुरुपने तीन पुते मेहमेगा इकुरुपन दिन मेके मैं मेहमान पोटा तीन मैं पोटे तीन मेहमेका मे कैरे 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 की पुटे आने का मेकत्ती आनत्तल तम इला इस्कुरुप्पु जैक्कुव जैक्कुव कियन्ने जैक एकक्कुते दैन अपि अर पाविच्चि करन जैक्कुव कोल्लन्ट मेहेम एकक्ने तियेन्ने दैन पाविच्चि करन्ने මේකේ තියෙනවා කෑල්ලක් ජැක් එකක් දැකලා තියෙනවා මේකේ මෙන්න මෙහෙම කෑල්ලක් තියෙන මෙතන තමයි රෝදේ ඒ ඇක්සලේ තියන්නේ මෙතනින් මෙහෙම මෙහෙම පල්ලෙහාට කර කර මෙතනින් ඉහළට එසවීමක් කරන්න නමුත් ඉස්සර දිනුන ජැක් වූ මෙන්න මේ වගේ එකක් උතේ මේක තියෙනවා මේක ඇතුළට බහැපු ලොහ කඳක් තියෙනවා මේක ඇතුළේ තියෙනවා ඔය වගේ පොටක් හරිද මෙන්න මෙතෙන්ට දාලා හරිද මෙතෙන්ට ලීයක් යකඩ බම් මේකක් දාලා මේක ඇතුළේ සිදුරක් තියෙනවා මේක කරකවනවා පුතේ කැරකෙනකොට උඩට ඉස්සෙනවා මෙතන පණින් නැති වෙන්න වෙනම බොස මේකක් දාලා තියෙන්නේ මේකට අපි කියන්නේ ඉස්කුරුප්පු ජැක්කෝ කියලා ඉස්කුරුප්පු අනේක වගේ කැරකෙන විදිහට තිය හදලා තියෙන්නේ ඒතර උඩට එනවා හරිද ඒ ගැන මතක තියා ගන්න ඕනේ නැහැ නමුත් ලියා ගන්න ඉස්කුරුප්පු ජැක්කෝ ඊළාට ඉනිමග හරිද ඔයි දේවල් ටික අපි එහෙමනොත් ලබන සතියේ කතා කරමු පුතේ මේකේ ඉතුරු ටික අර කොහොමද අපි ඒවා යොදා ගන්නෙ කියන එක හරිද අර කාර්යක්ෂමතාවයට අදාළව ඒ කියන්නේ යන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතය ඊට පස්සේ ප්‍රතිදාන කාර්ය සහ ප්‍රධාන කාර්ය ඊට පස්සේ කාර්යක්ෂමතාවය කියන එක ගණනය කරන්නේ කොහොමද කියලා එනා අදට පන්ති නවත්තම් පුතේ අපි ආයි ලබන සතියේ මුණ ගැහමු හැමෝටම ආයිබෝවන් ආයිබෝවන් සර් ආයිබෝවන් සර් ආයිබෝවන් සර් ආයිබෝවන් සර් ආයිබෝවන් සර්